තෙරුවන් සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට. සැදැහැවත්නේ සද්ධර්ම සන්නිවේදන ක්‍රියාන්විතයේ පෙරගමන්කරුවන ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ඔබගේ හිතසුව පිණිස විකාශය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්ම දේශනාවක් සමාරම්භ කරන්නටයි මේ සූදානම. සුපුරුදු පරිදි අදත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් කේන්ද්‍රස්ථානයට වැඩමවා වැඩ සිටින කහපොළ ශ්‍රී සද්ධර්ම මහා විහාරය, මරදංකල්ල, කරුණාගල, චිත්තවිවේකාරාම යන උභය විහාරාධීශ්වර, කම්මට්ටානාචාර්ය, පූජනීය තපෝවනයේ අරියදජ, ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් නමස්කාර පූරකව සාධුනාදනංවා දම් සභා මණ්ඩපය වෙත පිළිගනිමෝ. සාධු සදහවත්නේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධයා අරූප වාහිනිය ඔස්සේ ලොව පුරා සන්නිවේදනය කරන්නට තම සදැහැති පුණ්‍යවන්ත දායකත්වය ගැන කටයුතු කරනවා රන්න ගෝඨයිම්බර ගම පදිංචි ජීජී බේබිනෝනා මහත්මිය, දෙවනගල පරණගම පදිංචි විශ්‍රාමලත් පාඨශාලා ආචාර්යනී ජීජී සීලාවති මහත්මිය ඇතුළු ඒ පවුල්වල සුපින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න. සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන බෞද්ධ රූප වාහිනියෙන් රාත්‍රී 10ට බෞද්ධ ගුවන් ඉදිරියෙන් ආයි නැවත රාත්‍රී 12ට දක්වා බෞද්ධ රූප වාහිනිය තුළින් දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවක්. ඒ එක ධර්ම දේශනාවකට දායකත්වය දරමින් බලාපොරොත්තු වෙන තම තමන්ගේ අරමුණු අපේක්ෂාවන් නිශ්චිත කරගන්න. පින්කම් තුළින් අරමුණු ඉටු කර ගැනීම, ඒක තමයි මේ ලෝකයේ සිදුවෙන ඉතාමත්ම නිවැරදි ක්‍රියාව. කරන කුසලයට අනුව ප්‍රතිඵල, අකුසලයට අනුව ප්‍රතිඵල. කරන කුසලයක් ඒකට අනුව ප්‍රතිඵල අරමුණු ඉටු වෙනවා. ඒ තමයි මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය පින්කම තුළ ලැබේ. ධර්මය කියන්නේ විශ්සය ක්‍රියාත්මක වන ධර්මතාවයට ධර්මය කියන. විශ්සේ ක්‍රියාත්මක වෙන ධර්මතාව ධර්මය කියන. අහනවා, ශ්‍රවණය කරනවා. පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය නිවැරදිව අහලා දැනගෙන ඒ අනුව සතුටු සිතුවිලි ටිකක් උපදවා ගන්න. ඔක නිවැරදිව සිදුවෙන ක්‍රියාවලියට ධර්මයේ කිවා. අහනවට ශ්‍රවණය කරන්න. අහනවා. අහලා සතුටු සිතුවිලි. ඒතර පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි වල. ධර්ම ශ්‍රවණමය පින්කම. ඒකේ අර්ථය ඒකයි. ඒ තුලින් අරමුණු ඉටු කරගන්න පුළුවන්. ඒක කොහොමද අපි පිළිගන්නේ? පිළිගන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂ්‍ය තුල දරුව පින්කම්. නිවැරදිව සතුට උපදවා ගන්න පුළුවන් ඒ සිතුවිලි.
සතුට සිතුවිලි උපදවාගත්ත නිවැරදි ක්‍රියාවන් කරලා ඒ තුළ අරමුණ ඉති වුණා. ඒ බුද්ධත්වේ තොර දීර්ඝ කාලයක් ඒ සතුට සිතුවිලි උපදවාගත්ත යහපත් දේවල් කරලා ඒ තුළින් ලැබිච්ච ප්‍රතිඵල තථාගතයන් වහන්සේගේ ශාරීරියේ 32 මහා පුරුෂ ලක්ෂණ කියලා 32ක් පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ 32ම පුණ්‍ය ශක්තිය ප්‍රතිඵල. අදත් මේ ලෝකයේ පුරා මේ වෙලාවට මහත්කම් බුද්ධ පූජාවන් තියෙනවා. තථාගතයන් වහන්සේට මේ දානේ ප්‍රයෝජනයක් නේ. ඒක අපි කියන්නේ අපේ ප්‍රයෝජනයක්. ලෝකයේ පුරාම සියලු වෙහෙර විහාරස්ථානවල සමහර නිවෙස්වලත් අද උදේ දානය දවල් දානය ගත්තොත් මහා කන්දක් තරම් විශාල ආහාර ගොඩක්. තථාගතයන් වහන්සේගේ ගුණයට හා ඥාණයට අදත් පූජා කරනවා. එයි සාරාංශ කල්පලක්ෂයක් පාරමිතා පුරුප්පීටි ප්‍රතිපද. ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු ඉටු කරගත්ත විතරක් නෙමෙයි අපේ අරමුණු ඉටු කරගන්න ක්‍රමයක් නිවැරදිව කියලා දුන්නා. එහෙනම් ඔයත් ඔයත්ගේ අරමුණු ඉටු කරගන්නයි මේ ධර්ම දේශනාවට දායකත්වය දරන. හැබැයි ඒ සතුට සිතුවිලි ටික උපදවා ගන්න නම් හොඳට බණ අහන්න ඕන. ශරීරය මෙතන කියලා සිත කොහේ හරි ඇවිදින්න ගියොත් මේ කියන ධර්මය තේරෙන්නේ නැති එක. එයි නිවනට බණ කියන්නේ. සසරට නෙමෙයි. මාත්‍රිකාව සසරින් නිවනට. සෑම සතියකම දේශනා කරන. අද කතා කරන්නේ තෘෂ්ණාව ගැන. එයි මේ තෘෂ්ණාව තමයි මේ සියලු කරදරවලට, සියලු දුක්වලට, සියලු බාධකවලට, සියලු උපද්‍රවයන්වලට මුල් තෘෂ්ණාව. එනිසා ඒ තෘෂ්ණාව පිළිබඳවයි දේශනා කරන්නේ. දික්ඛි විසුද්ධිය. පසුගිය සතියේ දේශනාව තුළ පැහැදිලි කරා. දික්ඛිය කියන්නේ වැරදි දැකීමට කියන දික්ඛිය කියලා. ඒ වැරදි දැකීම පිරිසිදු වීම, සුද්ධ වීම. දික්ඛි විසුද්ධියයි. නිවැරදිව දකිනවා, පැහැදිලිව දකිනවා, පිරිසිදුව දකිනවා. විශ්වේ ක්‍රියාත්මක වෙන මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව දැක්ක දික්ඛි විසුද්ධි. කාංකා විතරණ විසුද්ධිය. එකත් විසුද්ධි. සැකය, අවිශ්වාසය වීමත් ඒකත් පිරිසිදු වෙනවා. එහෙනම් තෘෂ්ණාව පසුගිය සතියේ දේශනා කළා. තෘෂ්ණාව 108 ආකාරයකට හැසිරෙනවා 60 තැනක. 60 තැනක 108 ආකාරයකට හැසිරෙනවා. තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතේ හටගන්න ස්වභාවයකට කියනවා තණ්හාව. හැබැයි මේ සිතේ ස්වභාවය ඇලෙනවා. ඇලෙන සිතට කිව්ව තණ්හාව කියලා. ඒ ඇලෙන තැන් ටික අපි අඳුරගත්තොත් ඒ ඇලෙන හැටි දැනගත්තොත් ඇලෙන සිත අයින් කරගන්න පුළුවන්. ඒ ඇලෙන සිත තහමුලින් අයින් කරාද අර 60 තැනක ඇලෙන 108 ආකාරයකට 60 තැනක ඇලෙන ඒ ස්වභාවය අයින් කළාද ඒකම නිවනයි. සමදාය සත්‍ය හේතු අයින් කළොත් දුක් හටගන්නේ නැහැ, ඒ නිරෝධයයි. චතුරාර්ය සත්‍ය තාම දුකයි කියලා අවබෝධ වෙන්නේ. අවබෝධ වුණා නම් අපි හේතු හදන්නේ. තාම හේතු හදන. තණ්හාව තියෙනවා. තණ්හාව කියන්නේ සිත ඇලෙන තැන. නන්දි රාග. නන්දි කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා අපි. කොහෙද? මේ 60 තැනක් තියෙනවා. ස්ථාන 60ක්. ඒකෙන් 6ක් ගිය සතියේ විස්තර කළා. මේ සතිය ඔයත්තන්ට අහන්න තියෙන්නේ ඉතිරි ඒවෙන් එකක්. ඇස ගැන ඇසේ ඇලෙන ස්වභාවය නැති කරගන්න ආකාරය පහුගිය සතියේ විස්තර කළා. කන ගැන ඇලෙන ස්වභාවය නැති කරගන්න ආකාරය පසුගිය සතියේ විස්තර කළා. නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන, මනස ගැන ඇලෙන ස්වභාවය පසුගිය සතියේ විස්තර කළා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ස්ථාන 6ක් තියෙනවා. ඒ 6ට කියන්නේ ద్వාර. ద్వාර කියන්නේ දොරවල්. ඒ දොරවල් තුලින් ඇතුළු වෙන යුතු. ඇස කියන්නේ එක දොරක්. ඒකට කියව චක්කු ద్వාර.
කන කියන්නේ එක දොරක්, ඒකට කිව්වා සෝතද්වාර. නාසය කියන්නේ එක දොරක්, ඒකට කිව්වා ගානද්වාර පාලියෙන්. දිව කියන්නේ එක දොරක්, ඒකට කිව්වා ජීවහද්වාර. ශරීරය කියන්නේ එක දොරක්, ඒකට කිව්වා කායද්වාර. මනසක් කියන්නේ දොරක්, ඒකට කිව්වා මනෝද්වාර. මේ දොරවල් 6 පිළිබඳව ඒ ඇලෙන ස්වභාවයන් පිළිබඳව පසුගිය සතියේ විස්තර කළා. අද විස්තර කරනවා ඒ දොරවල් 6න් ඇතුල් වෙන අය. ඒ කට්ටියත් අල්ල ගන්න ඕනේ අපි. ඊට පසුගිය සතියේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් එතන ඉඳලා මේක හොඳට තේරෙනවා. ඇසින් ඇතුල් වෙන්නේ බාහිර රූප. හැබැයි රූප අකමැති රූපවලට අපේ සිත ඇලෙන්නේ නැහැ. ප්‍රියකරන රූපවලට, කැමති රූපවලට, ආස්වාදජනක රූපවලට අපේ සිත ඇලෙනවා. ඒ ඇලෙනවට කියව තණ්හා කියලා. බාහිර ඇසට පේන රූප අපි හොඳට ගොඩනගා ගන්න. ලස්සන ගයක් හදාගත්තේ ඒකට. ඉඩම ලස්සනට තියාගෙන ඉන්නේ. කනකොල ටික එහෙම කපලා ගස්සල් හොඳට පිරිසිදු කරලා ලස්සන කරලා ඒවා ක්‍රමානුකූලව කපලා කරලා ලස්සනට තියාගෙන ඉඩම රටක් එහෙම ගහගෙන තාත්විකුත් බැඳගෙන මෙහෙමත් තියාගෙන. ඉතර ගෙටත් සිත ඇලිලා ඉඩමටත් සිත ඇලිලා. යාන වාහන තියෙනවා නම් ඒවටත් සිත ඇලිලා. පොඩි කාර් එකක් නම් තියෙනවා උපදීලා ලොකු කාර් එකක් ගන්න. බයිසිකල් එකක් නම් තියෙන්නේ මේක හරියන්නේ නැහැ. මේක වැස්ස වෙලාවට යන්න බෑ. දූවිල්ලත් වදින අවුව වෙලාවට යන්නත් බෑ. මේක කොහොමද පොඩි කාර් එකක් ගන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේක මදි දෙන්නයි 3 දෙනා 4 දෙනා වෙනකොට මේක යන්නත් බෑ. මීට වැඩි ලොකු කාර් එකක් ගන්න. ඊට පස්සේ 7-8 දෙනෙක් ඉන්නවා නම් පවුලේ ඔක්කොම එක්ක යන වෑන් එකක් ගන්න. යාන වාහන වලට සිත ඇලිලා නැහැ. තන්නා. ඇලෙනවා සිත. තමන් නොදෙනවත් මේ ඇලෙන ස්වභාවය තමන් දැනගත්තේ නැත්නම් සිතේක ඩැහැ ගන්නවා. හැබැයි 100න් හිටියොත් ඇලෙන්න දෙන්නේ. 80න් හිටියොත් ඇලෙනවා. ඒර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාර්ය කියලා එකක් දේශනා කරනවා අයෝනිසෝ මනසිකාර්ය කියලා එකක් දේශනා කරනවා. යෝනිසෝ මනසිකාර්ය කියන්නේ මන ආනුවන. එයාට පුළුවන් ඇලෙන්නේ නැතුයි. අයෝනිසෝ මනසිකාරය මන නුවණක් නැහැ. ඔහේ ඇලෙනවා. ප්‍රිය කරනවාද ඇලුනා. මිල මුදල් වලට සිත ඇලෙනවා. කොච්චර තිබ්බත් නැති. 99ක් තියෙනවා නම් ඒකට තව එකක් එකතු කරලා 100ක් කරගන්න ඕනේ කොහොම හරි. ඊට පස්සේ එතන ඉඳලා එක එක වැඩි කරලා 199ට ආපුවම අපෝ තව එකයි යන්නේ 200ට. ඔක 999ක් වෙනකොට කල්පනා කරලා අපෝ තව එකයි යන්නේ 1000ට. ඊට පස්සේ ඔක 99,999 වෙනකොට අවකට තව එකයි නැත්තම් 10යි ලක්ෂයක් කරගන්න. එයින් 90ක් විතර වෙනකොට තව 10යි යෝනේ කෝටියක්. බලන්නකො නැති. කවදද ඔකේ නැවැත්මක් පවත්වන්නේ? නැවැත්ම නවත්තන්නේ කවද? පැවැත්මක්මයි තියෙන්නේ. මිල මුදල් වලට. රන් රිදී මුතු මැණික් වලට නන්දිය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලෙනවා. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාවි නන්දිනි. ඒ තැන සිත ඇලෙනවා. සතුට වෙනවා ඒ තැන. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාවි නන්දිනි. සෙය්‍යති දං කාම තණ්හා. ඒ කාමය. ඒවා කාම වස්තු. රන් රිදී මුතු මැණික්. ඕනි. සමෝතම ඕනි. කාන්ත පක්ෂයට විශේෂයි. පිරිමි පක්ෂයක් තියෙනවානේ කොච්චර තිබුණත් මරි තවත ගන්න පුළුවන් නම් එච්චරක් සිත එතන ඇලිලා නන්දි රාග සහගත අමුදරු ඔක තමයි අතහරින්න බැරිවම දඟලන්නේ දරුවෝ ටික විවාහ කරලා දුන්නාන් පස්සේ හිතනවා දැන් නම් නිදා දැන් නම් පන්සලට යන්න පුළුවන් සිල් ගන්න යන්න පුළුවන් භාවනා කරන්න යන්න පුළුවන් ඊට පස්සේ ඒ දෙන්න තව එක්කෙනෙක් එක්ක එනකොට තමයි ගැටලු ඇති තව දෙන්නේ කරන් එනකොට ඊට පස්සේ තවත් ගැටලු. ඊට පස්සේ අම්මා ළමා නිවාසයක් දාගන්නා තාත්තා මුරකාරයා.
සංසාරේ කවදාවත් මිදෙන්න බෑ. ඇයි? නන්දි රාග සහගත. తత్ర తత్రాభి నందిని. අබු දරුවන්ට ඇලිලා. ඔව්ද නැද්ද කියලා නොවනේ විමසයි. ඔයාට මොනවද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කාම වස්තු. ඒ ඇලෙන සිතට කිව්වා නාම කියලා. නාමයක් විතරයි. සෙනයක් තුල ඇලෙනව සෙනේ ඉවරයි. ඒ ඇලෙන සිතට කිව්වා නාම කියලා. ඒ සියල්ලම රූප. ඇහැට පේන සියලුම දේ රූප. රූප කිව්වේ මොනවටද? රූප කිව්වා භූතය හතර දෙනෙකුට. භූතය හතර දෙනෙකුට කිව්වා රූප කියලා. කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ භූතය හතර දෙනාගේ තව ලක්ෂණ හතරකුත් තියෙනවා. වර්ණ තියෙනවනේ, පාටක් තියෙනවා භූතයන්. නාසයට තියලා බැලුවොත් ගඳකුත් තියෙනවා. දිවට තියලා බැලුවොත් රසයකුත් තියෙනවා. පැතිරීමක් තියෙන ඕජා. ඒකට කියන සුද්දාෂ්ටක කලාප කියලා. එහෙනම් බාහිර රූපේ පිළිබඳව නිවැරදිව අවබෝධ නොකර ගන්න තාක්කල් ඒ රූපයට ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලෙන සිත නාමයේ හැටියට ගන්න, ඒ ඇලෙන දේ රූප හැටියට ගන්න. හැබැයි අපි මේ දෙකම දන්නේ. මට ආසයි කියලා ගන්න. මම කැමති, මම ප්‍රිය කරනවා. කියනකොටම තණ්හාවට වැටිලි ඉවරයි. හිතනකොටම තණ්හාව ඇතිලි ඉවරයි. බුදුරජාණන් වහන්සේට සවැත් නුවර ජේතවනාරාමේ හැදු අනේ පිටි සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා අහලා තියෙනවා. 18 කෝටියක් වියදම් කරලා ඉඩම ගත්තා ජේත කියන කුමාරයාට. කියන්නේ ජේතවනාරාමක ජේතගේ ඉඩම ජේතගේ හැබැයි ආරාමේ අනේ පිටි සිටුතුමාගේ. තව 18 කෝටියක් වියදම් කරලා ගොඩනැගිලි හැදුවා. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවෙයි කිව්වනේ මේ විදියට හදන්න කියලා. වහලෙ මේ විදියට ගහන්න, මේ විදියට බිත්ති ගොඩ නගන්න, මේ විදියට ෆවුන්ඩේෂන් එක දාන්න, මේ විදියට කාමර වෙන් කරන්න, මේ විදියට බොමුතුරුණු එලන්න, මේ විදියට තෙල් පහන් දැල්වන්න, මේ විදියට මිදුල හදන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකද කිව්වේ? ඔය කට්ටිය කොච්චර කියලා තිනද? ඇයි? තණ්හාව. වෙන මොකුත් එක තමයි නන්දිය කියලා කියන්නේ. තෘෂ්ණාව සිතේ එතන ඇලිලා. කියනකොටම සිත ඇලිලා ඉවරයි. ඒ සිත ඇලුන හින්දා තමයි මේ විදිහට කියන්නේ. අදවට හදාගත්ත ලස්සනට ගිහින්. දැන් ඊට පස්සේ ඔක දිහා වටේ ඇවිදවිද බලන. ජනෙල් එහෙම කොහොමද? බලන වටේ කැරෙක් කැරෙක්. නැත් නන්දිය. නන්දි රාග සහගත. එහෙනම් ඒ බාහිර රූප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුද්දාස්ත්‍ර කලාපයේ උකිතේ. සුද්දාස්ත්‍රක කලාපයක් හැටියට දකින්නේ නැහැ. සුද්දාස්ත්‍රක කලාපයක් හැටියට දකිනවා නම් ඒ ප්‍රඥාව. ගේ කියලා ගත්තේ විඥානෙ. ගයක් තියෙනවද සත්‍ය වශයෙන්? නැහැ. යකඩ ටිකක් තියෙනවා, ගල් තියෙනවා, වැලි තියෙනවා, සිමෙන්ති තියෙනවා, එන කම්බි එන තියෙනවා. එතකොට ලී තියෙනවා, වහල ෂීට් තියෙනවා. ඒ ටික වෙන් කළා වෙන් කළා විසිරෝල දාන්න ගයක් තියෙනවද කියලා බලන්න. නැහැ. හැබැයි ඒ ගැට සිත ඇලිලා. ඇයි ඇලෙන්නේ? නොදන්නකම නිසා. ඒක මගේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒතර අර සරත් නුවර ජේතවනාරාමේ හැදුවා 54 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ එපා කිව්වද? නැහැ, එපා කිව්වේ. බාරගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමෙන් එළියට ගිහිල්ලා අපව පස්සහැරලා බැලුවේ නැහැ. ඒ ජේතවනාරාමයේ මොනතරම් අලංකාරද, ලස්සනද කියලා අපව පස්සහැරිලා, අපව හැරිලා බැලුවේ, පිටුපස හැරිලා බැලුවේ නැහැ. ඇයි? අපි ගේන් එළියට ගිහිල්ලා යතුරු දැම්මද කියලා බලන්න. ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා ගේට්ටුව වැහුවද කියලා බලන්න. පාරින්ද බලන ජනෙල් ටික වැහුවද කියලා. රූපවාහිනිය ඔෆ් කළාද කියලා බලන්න. ෆ්‍රිජ් එක ඔෆ් කළාද කියලා බලන්න. විදුලි උපකරණ ඔෆ් කළාද කියලා හිතන යන ගමන. බුදුරජාණන් වහන්සේත් එහෙම හිතුවද? ඇයි? අතහැරලා. අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන කියන දුකයි කියලා. තථාගතයන් වහන්සේ අතහැරලා සැපයි කියනවා.
එහෙනම් අපි කොතනට දෙන්න ඕනේ? ඒ හැදෙන සිතුවිල්ල නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. ඒ ඇලෙන්නේ රූප ධර්ම වලට. වෙන්කරන්න ඔච්චරයි ලෝකේ තියෙන්නේ. නාම රූප දෙක. දිට්ඨි විසුද්ධියේදී මම පසුගිය දේශනාවෙත් කිව්වා නාම රූප වශයෙන් වෙන් කරගන්න ඕනේ. ඒ මේ නාම රූප දෙක එකට එකතු කළා මම කියලා හදාගත්තා. වැරදි. මම කියලා කෙනෙක් මේකේ නැහැ. පුජ්‍යලයකුත් නැහැ. සත්‍යයකුත් නැහැ. නිස්සත්ත නිචීව. ක්‍රියාවක් තියෙනවා. සිතේ හා සිතුවිලි වල ක්‍රියාවක් තියෙනවා. අර සතර මහා ධාතුන් හිව සුද්ධාස්තක කලාපේ ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවටයි අපේ සිත ඇලෙන්නේ. සිත ඇලිලා තියෙනවා. ඒක ගලවන්න ඕනේ. එහෙනම් බාහිර රූප පිළිබඳව නිවැරදිව දැනගන්න බුදු පිළිමයක් තියෙනවා. ශාලාවක් වේදිකාවක් තියෙනවා. භෝගයක් තියෙනවා. දැහත් හෙප්පුවක් තියෙනවා. ස්ටූල් එකක් තියෙනවා. මල් පොච්චයක් තියෙනවා. මේවා අපි වෙන් කරනවා සිතින්. මේ ඔක්කොම සතර මහා භූත. ශක්තියන් හතරක් මේ ඔක්කොගෙම තියෙන. ඒක අපි දකින්නේ. ඇයි? ඒක අපේ මනසේ රැඳිලා නැහැ. අපේ මනසට අනුගත වෙලා නැහැ. අපේ මනසේ ස්ථිරව පිහිටලා නැහැ. අපේ මනසේ ස්ථිරව පිහිටලා තියෙන්නේ සම්මුති වශයෙන්. ස්ටූල් එකක් තියෙනවා. හරි ඒක නැහැ කියන්නේ. ඒ සම්මුතියයි. සම්මුතිය තුලයි සිත ඇලෙන්නේ. පරමාර්ථ වශයෙන් සිත ඇලෙන්නේ පරමාර්ථ ධර්මයන් තුල සිත ඇලෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. ඇහෙන් දකින දේ වැරදි. මනසෙන් දකින දේ නිවැරදි. ඒතර මේ සතර මහා ධාතු කියන එක ඇහැට පේන්නේ නැහැ. සතර මහා ධාතු කියන එක මනසින් අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒකට කිව්වා රූප කියලා. අර සිතන සිතුවිල්ලට කිව්වා නාම කියලා. නාම රූප වශයෙන් වෙන් කරන්න ඕන. එහෙනම් මේ බාහිර දේවල් වලට අපි ඇලෙන්නේ ඇයි? ඇලෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව දන්නේ නැති නිසා සිත එතන ඇලෙනවා. සිත එතන ලගිනවා. සිත එතන තැන්පත් වෙනවා. බාහිර වස්තුන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අබු දරුව ඥාති මිත්‍රාදී ඔන්න වස්තු ටික වස්තුනේ වස්තු කියන්නේ සම්පත් මේ වස්තු වලට ඇලෙන්නේ ඒවෙන් සතුටක් ලබන්න පුළුවන් ආස්වාදයක් ගේදරින් ආස්වාදයක් ලබන ලස්සනට හදාගන්න ඉඩකඩම් ගත්තනම් ඒ තුළින් සිතට සතුටක් සම්නසක් ඇති වෙනවා සිතවිල්ලක් විතර ඒක නාම ධර්මයක්. හැබැයි ඒ අල්ලගත්ත සිත තවත් භවයක් හදනවා. ඉඩමට සිත ඇලුනද? ඉඩමේ කෙරෝලේ වාඩි වෙලා ඉන්නේ. පැත්තක වාඩි වෙලා ඉන්නේ. උදාහරණයක් කියන මේ ළඟදි දවසක් අපේ විහාරස්ථානෙට තාවයි වගේ. ළමේ, ඒ ළමයාට එයාගේ පර්ලව ගිය සීය වැහෙන. තරණ ළමේ දෙමාපියෝ ඇවිල්ලා කිව්වා හාමුදුරනි මේ අපේ දුවණිය මෙයාට බලන්නකෝ අපේ තාත්තා එනවනේ නිරන්තරයෙන් ඇඟට එනවා හැමතිස්සෙම ඇඟට එනවා හරි වදයක් එක එක ඒවා ඉල්ලනවා එක එක විකාර කරනවා පස්සේ ළමයා දිහා බලපුවා මට තේරෙනවා ළමයා මහා අමුතු විදියකට ඉන්නේ පස්සේ මාත්මි පැහුවා ඒක මොකද ඇඟේ ඉන්නේ කක්ද හෙන්දිරි කිව්වා මේ ගෑන ළමයා අවුරුදු 17ක් විතර හෙන්දිරි කිව්වා මම ඒ හෙන්දිරි කොහෙද ඉන්නේ කියලා රොක් අතන ගහ ඉන්නවා මම ඒ වතේ රුක් අතන ගහත් තියනවා ඔව් කිව්වා. දැන් මොකද ඊට වෙලා තියෙන්නේ? ඔන්න ඉඩම අල්ලගත්තා. නන්දි. රාග සහගත తත්‍ර తත්‍ර අභිනන්දිනී. කාම තණ්හා. ඒ සිත එතන රැඳුණාද? දැන් රුක් අතන ගහට වෙලා බලාගෙන ඉන්න ඉඩම දිහා. දැන් හිතනවද හෙන්දිරික්ට විතරයි ඕක වෙන්නේ කියලා? ආ? නැහැ. අපට වෙන්නේ නැහැ කියලාද හිතන්නේ අපටත් වෙනවා පන්සල අල්ලගත්තා නම් හාමුදුරන්ටත් වෙනවා අය ගිහියත්ට පන්සල අල්ලගත්තා නම් මේක මගේ කියලා මේක ලස්සනයි මේක හොඳයි තාම විශාල අලංකාර දර්ශනීය පන්සලක යහරාධිපති මම අල්ලගත්තා නම් පරිලව ගියට හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා තේරෙනවද ඇයි
වස්ත්‍ර වලින් විතරයි වෙනස. සිතේ වෙනසන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ගියත්තන්ට විතරක් නෙමෙයි. භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට දේශනා කළා. එහෙනම් බලන්න ඕනේ අපි මේ බාහිර රූප වලට සිත ඇලෙනවද? ඇලුනොත් මොකද කරන්නේ? අයින් කරන්න. අයින් කරන්න බෑ නිකන්. ඒ රූපවල ස්වභාවය දැනගන්න. දැනගන්න නෙමෙයි දැකගන්න. දැකගත්තාම තමයි මනස අයින් කර අයින් වෙනවා මනස නිකන්. මේක සුද්දාස්ත කලාපයක්. මේක චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙලා යනවා. මේ මුළු විශ්වයම තියෙන ඉර හඳ ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ඒ සෑම දෙයකම ආයුෂ කොච්චරක් තියෙනවා කියලා හිතනවා. චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් මේ තියෙන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ බාහිර සියලුම රූප සියල්ලම ඇතිලා නැතිලා යනවා. එහෙනම් මේ පේන්නේ තියෙන්නේ. දැන් එනකොටත් පේන්න දුන තාම පේන්න තියෙනවා. සීත උෂ්ණ දෙකෙන් නැවත මේ සතර මහා ධාතුන් මේවට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා, උදව් වෙනවා, පිහිට වෙනවා. සීත උෂ්ණණුව. සීත උෂ්ණණුවයි බාහිර රූප පවතින. ශාරීරිය පවතින කරුණු හතරක් පසුගිය ධර්මදේශනා විසිද්ධ කළා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරින් අපේ ශාරීරික රූප නිරන්තරයෙන් හදනවා. හැබැයි බාහිර රූප හදන්නේ සීත උෂ්ණ දෙකෙන්. හැබැයි ඒ සීත උෂ්ණ දෙකෙන් නැවත ඒ රූපයන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් ලෝකයේ වැඩෙන කාලේ පෘථිවිය වැඩෙනවා. දැන් කොච්චර කාලයක් යනවද මේක වැඩින්නේ? මේ පෘථිවිය වැඩෙන කාලයක් තියෙනද? අගලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. මෛත්‍රී භෝසතාණන් වහන්සේ පහළ වෙන්න මේ පෘථිවිය තව ගව් 7000ක් වැඩෙන්න තියෙනවා. ගව්වක් කියන්නේ සතපොම් 4ක්. තර 7000ක් අතර 28යි භාගෙට 2යි 30යි. සතපොම් 30ක් මේ පෘථිවිය වැඩෙන්න ඕනේ. එතකොට මෛත්‍රී භෝසතාණන් වහන්සේ මේ පහළ වෙනවා. පෘථිවිය වැඩෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? අගලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. එතකොට අඩියකට අඟ 12යි. පෘථිවිය අඩියක් වැඩෙන්න අවුරුදු 12000ක් යනවා. සතපොමකට අඩි කීයද? 5280යි. එතකොට සතපොමක් වැඩෙන්නේ 12500 5280 වැඩි කරන්න. ඒක 30න් වැඩි කරන්න එතනයි මෛත්‍රී භෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ බුදු කෙනෙක් නැති වුණ ගම බුදු කෙනෙක් පහළ වෙනවා. එහෙම පහළ වෙන්නේ. එහෙනම් බලන්න අපි හරි වාසනාවන්තයි නේ. සම්බුද්ධ ශාසනයක් තියෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයෙන් මේ තරම් පැහැදිලිව නිවැරදිව දේශනා කළ තියෙන ධර්මය අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාව බලවත්. තෘෂ්ණාව බලවත්. ඒ නිසා තමයි මේක වැටහෙන්නේ නැත්තේ. ධර්ම අවබෝධය තුළ කරුණු දෙක අයින් වෙනවා. මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි. බුදුරජාණන් වහන්සේ උපදවාගත්තේ විද්‍යාව. චක්කු මුදපාදි කිව්වා. ඇහක් පහළ වුණා කිව්වා. චක්කු මුදපාදි. ඥානං මුදපාදි. ඥානෙ පහළ වුණා කිව්වා. විද්‍යා උදපාදි. විද්‍යාව පහළ වුණා. පඤ්ඤා උදපාදි. ප්‍රඥාව පහළ වුණා. ආලෝක උදපාදි. ආලෝකය පහළ වුණා. ඒයි විශ්වයේ යථාර්ථය දැකලා ඒ කිව්වේ. අපි තාම අපිට කියන්න පුළුවන්ද චක්කුං උදපාදි කියලා? බෑ. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විචා උදපාදි, ආලෝක උදපාදි. හැබැයි ඔක බෝඩ් එකක් වශයෙන් නම් ගහගෙන තියෙනවා ඒක එක තැන්වල. පාඨශාලාවලත් මන් දෙක ගහගෙන තියෙනවා. ඕක තියෙන උපදවා ගන්න. විද්‍යාව කියන එක මානසික උපදවන ධර්මයක්. ඒතකොට අවිද්‍යාවට ඉඩ නැහැ. විද්‍යාව ලැබුම් ගත්තද අවිද්‍යාව සිතෙන් බැහැර වෙනවා. අවිද්‍යාව ලැබුම් අරන් ඉන්නවද? විද්‍යාව බැහැර වෙලා තියෙනවා. එහෙනම් මේ දෙක හරවන්න තියෙන්නේ අපිට. දර්ශනය තුළ අවිද්‍යාව අයින් වෙනවා, විද්‍යාව උපදිනවා. ඒකටයි බණහඬ කිව්වේ. එහෙනම් බාහිර රූප තුළ අපේ සිත ඇලෙන්නේ නොදන්න හින්දා, නොතේරෙන හින්දා, නොවැටෙන හින්දා, අනවබෝධය නිසා. අවබෝධයෙන් ගන්න
මම ඉස්සෙල්ලා දේශනාවලත් කිව්වා. අපි සංඥාවෙන් ගන්නවා, විඥාණයෙන් ගන්නවා, ප්‍රඥාවෙන් ගන්නෙ. වාඩි වෙලා ඉන්නේ ඔය මෙට්ට කැලි ටිකක් උඩ. දන්නවද මොනවද කියලා? සංඥාවෙන් ගත්තව කළු පාට කවරයක් දාලා තියෙනවා. ඔක ස්පොන්ජ් කැලි වලින් හදලා තියෙනවා කියලා දාන්න. ඔක වාඩි වෙන්න පුළුවන් ආසනයක් කියලා දාන්න. ඒ විඥාණය. සංඥාවෙන් ගත්තේ වර්ණයයි, අළු පාට. ප්‍රඥාවෙන් ගන්නෑ ඔක. මොකක් උඩද වාඩි වෙලා ඉන්නේ? සතර මහා ධාතු උඩ. අන්න ප්‍රඥාව. එහෙනම් කෙස් කියලා ගත්තා නම් සංඥාවෙන් ගන්න පුළුවන්, විඥාණයෙන් ගන්න පුළුවන්, ප්‍රඥාවෙන් ගන්න පුළුවන්. සංඥාවෙන් ගන්නවා, හඳුන ගන්නවා කෙස් කියලා. කෙස් වර්ණය හඳුන ගන්න. කළු පාටයි. මේ සුදු පාටයි. වර්ණය හඳුන ගත්ත සංඥාව. කෙස් කියලා දැනගත්තේ විඥාණයෙන්. හැබැයි ප්‍රඥාව නෑ. එහෙනම් කොහමද විද්‍යාවෙන් ගන්න? දැන් අවිද්‍යාවෙන් අරන් තියෙන. විද්‍යාවෙන් ගන්න ඔකේ තියෙන සුද්ධාස්තික කලාපේ සතර මහා ධාතු. බාහිරින් පේන පහක් තියෙනවා. අනිත් ඒවා තියෙන්නේ අභ්‍යන්තරේ. කෙස් බාහිරින් පේනවා. ලොම් බාහිරින් පේනවා. නිය පොතු බාහිරින් පේනවා. දත් බාහිරින් පේනවා. හම සම බාහිරින් පේනවා. අනිත් සියලුම දේවල් අභ්‍යන්තරේ තියෙන. ඒ ටික කොහොමද දැකේ? බොඩි එක කපන තැනක හිටියෝ බලා ගන්න පුළුවන්. නැත්තම් මනසින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒ සියල්ල මොනවද? සතර මහා භූතිය. එතකොට මේක සිතේ ස්ථාවර වුණාම, හොඳට සිතේ පළපදියම් වුණොත් අර සංඥා විඥාන දෙකෙන් තොරව ප්‍රඥාවෙන් කන්නඩිය ගාවට ගිහිල්ලා හිටගත්තාම පුජ්‍යලේ පේන්නේ. දැන් පේන්නේ කොහොමද? මම දිහා නේද බලන්නේ? මට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. වැරදි. සතර මහා ධාතුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. කන්නඩී ගාව ගෙන් හිටගෙන. බලන්නේ මොකක්ද? කෙස්සලට මොකද වෙලා තියෙන්නේ? හැමට මොකද වෙලා තියෙන්නේ? දත් වලට මොකද වෙලා තියෙන්නේ? එහෙම නේද බලන්න. වැරදි. ඔක්කොම සතර මහා ධාතු විසින් නිර්මාණය කරපුවා. එහෙනම් බාහිර රූපය අවබෝධයෙන් ගන්න. අනවබෝධය තුල ඉන්න තාක්කල් අවිද්‍යාව, අවබෝධය තුල විද්‍යා. සතර මහා ධාතුන් මේක. ඒ තුල සිත ඇලෙන්නේ නැහැ. තණ්හාව නැති කරන්න මෙන්න මේ විදිහට. නැත්තම් කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. කොච්චර කිව්වත්. විදන්න චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය. මේ කියන්නේ සමුදාය සත්‍යයි මේ කියන්නේ. සිත ඇලෙනවද? ඒ ඇලෙන්නේ බාහිර වස්තුන් වලට. ශබ්දයට සිත ඇලෙනවා. හැබැයි ශබ්දයට ඇලෙන්නේ සිත ශබ්දේ මිහිරි කියලා හිතාගෙන. ඒක අමිහිරි නම් සිත ගැටෙනවා. ගැටෙන සිත නාම ධර්මයක්. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. බාහිර ශබ්දය රූප ධර්මයක්. මොනවෙන්ද හැදිලා තියෙන්නේ? ශබ්දයක් නිර්මාණය කරන්නත් ওই සතර මහා ධාතු තමයි උපකාර වෙන්නේ. මේ ලෝකේ තියෙන කරුණු දෙකයි. ලෝකේ තියෙන කරුණු දෙකයි. මොකක්ද? නාමංච රූපංච. නාමයයි රූපයයි. මේක අවබෝධ කරන්න ඕනේ. සෝපාකෝක අවබෝධ කරගෙන ආවේ පෙර භවෙදී. සෝපාක කෙනෙක් කියලා දන්නා. අර තාත්තා නැති වෙච්ච වෙලාවේ බාප්පා දරුවව තියාගන්න කැමති වුණේ වෙනස්කම් කළා. අන්තිමට සොහනට අරගෙන ගිහිල්ලා මිනියකට තියලා ගැට ගහලා දැම්ම සත්තුන්ට කන්න කියලා. නේ? ඔව්. ඒතර හැබැයි අවසාන භවය මරන්න බෑ. නිකම් මැරෙන්නේ. ධර්මය අවබෝධ කරලා මැරෙන්නේ. ඒ පිරිනිවන් පානවා. ඒතර අවුරුදු 7යි සෝපාක. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය නර බැමි පිපුරුවා. ලස්සන ආලෝකයක්. ආලෝකයේ දිගේ ආවේ බුදුරජාණන් වහන්සේ ළඟට. ආනන්ද හාමුදුරන්ට කිව්වා, ආනන්ද මේ දරුවා පිරිසිදු කරන්න. ඒ මිනිහකට තියලා ගැට ගහලා නේ හිටියේ. පිරිසිදු කරන්න. නාවල ගෙනා. ඇහුවේ කරුණු කීයද? අවුරුදු 7යි. කරුණු 10ක් ඇහුවා. පොඩි ළමයින්ගෙන් අහන ප්‍රශ්න ඇහුවේ. ඇයි අවුරුදු 7ක දරුවන්ගෙන් ලොකු ප්‍රශ්න ඇහුවේ නේ? සෝපාක එකයි කියන්නේ කීයද? පොඩි අයගෙන් අහන්නේ එහෙම. එකයි කියන්නේ කීයද සෝපාක? සබ්බ සත් ආහාරටි ටික කිව්වා. සියලු සත්ත්ව ආහාරයෙන් යැපෙන්නේ කිව්වා. හරිද? කොහෙන්ද ඒක අරන් ආවේ?
ඒ තමයි සසර පුරුදු කරන් ආපු ප්‍රඥාව. ඊට පස්සේ සාදුකාර දුන්න බුදුරජාන් වහන්සේ ප්‍රශ්න 10ටම උත්තර 10 දෙනකොට සාදුකාර දුන්න ප්‍රශ්න 10 උත්තර 10ට. ඊට පස්සේ හොඳයි සෝපාක එහෙනම් දෙකයි කියන්නේ කීයද? දේ නාමකින් සෝපාක දෙකයි කියන්නේ කීයද? නාමංච රූපංච කිව්වා. නාමයයි බුදුරජාන් වහන්සේ සාදුකාර දුන්නා. සෝපාක සබ්බසෝ නාම රූපස්මි. සෝපාක මේ ලෝකේ තියෙන්නේ දෙකයි. නාමයයි රූපයයි. සිත හා සිතුවිලි තියෙනවා. එයින් බැහැර සියලුම දේවල් සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තීනි නාමකින් තුනයි කියන්නේ කීයද? තිස්සෝ වේදනා කිව්වා. වේදනා තුනයි කිව්වා. විඳීම් තුනයි කිව්වා. බලන්න නැද්ද? සැප වේදනා, දුක් වේදනා, මදහත් වේදනා. සාදුකාර තුන. එහෙනම් සෝපාක හතරයි කියන්නේ කීයද කියලා? චත්තාරි නාමකින් හතරයි කියන්නේ කීයද කියලා? චතුරාර්ය සත්‍යය කියලා. හරිද? පංච නාමකින් එහෙනම් සාදුකාර දුන්න. සෝපාක හොඳයි. එහෙනම් පහයි කියන්නේ කීයද? පංච උපාදාන ස්කන්ධය කිව්වා. බලන්න කවුරුද හතයි. හොඳයි සෝපාක. හයයි කියන්නේ කීයද? ච නාමකින්. හයයි කියන්නේ කීයද කියලා? සෝපාක උත්තර දෙනවා ආයතන හයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය. නැද්ද? හයයි සාදුකාර දුන්න. හොඳයි සෝපාක. සත්ත නාමකින් හතයි කියන්නේ කීයද? සත්‍යයන්ට වාසය කරන්න ස්ථාන හතයි. නම සත්‍ය බුද්ධංග කිව්වා. බෝධිංග හතයි කිව්වා. බෝධිංග හතයි කිව්වා. අස්ත නාමකින් කියලා. අටයි කියන්නේ කීය? ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වා. හොඳයි සෝපාක. නවය කියන්නේ කීයද? නව සත්තාවාස. සත්‍යයන්ට වාසය කරන්න ස්ථාන නවය කිව්වා. හොඳයි සෝපාක. 10 කියන්නේ දසංගේ සමන්නාගතස්. ඒ තමයි රහතන් වහන්සේ. ප්‍රශ්න 10ට උත්තර 10 දීලා ඉවර වෙනකොට කුංචි දරුවා රහත් වෙලා ඉවරයි. මෙයාව ගිහින් උපසම්පදා කරන්න කිව්වා. රහතන් වහන්සේ නමක්. කොහෙන්ද අරන් ආවේ? සංසාරේ පුරුදු කරගෙන ආවේ. සසර පුරුදු කරගෙන ආවේ ප්‍රඥාව. එහෙනම් ඔයත් මේ අහන ධර්මය පුරුදු කරන්න. අද පුරුදු කරන දේ හෙට ප්‍රයෝජනවත් වෙනවා. අදයි හෙටයි පුරුදු කරන දේ අනිද්දාට ප්‍රයෝජනවත් වෙනවා. මේ සතිය පුරුදු කරන දේ ඊගා සතියට ප්‍රයෝජනවත් වෙනවා. මේ මාසය තුල පුරුදු කරන දේ ඊගා මාසයට පුරුදු වෙනවා. කෑම ටික උයන්න බෑ පුරුද්දක් නැත්තම්. පොද්දට ලුණු දාන්නවත් බෑ පුරුද්දක් නැත්තම්. දාන්න බෑ. පුරුදු වෙලා. මේකත් පුරුදුම තමයි. සංසාර පුරුදු. බණ ටික අහලා නිකන් යන්න එපා. මේක අරගෙන යන්න. අරංගිල නිරන්තරයෙන් සිතින් විමසන්න. බලන්න සිත ඇලෙන තැන්. ඒ ඇලෙන සිත නාමයයි බාහිර දේ රූපයයි. ශබ්දයට ඇලුනද? ශබ්දය සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක්. සිත එතන ඇලෙනවා. සිත එතන ලගිනවා. බලන්න. එතකොට සිත හා සිතුවිලි නාම ශබ්ද රූප. නාසය සුද්ධාශ්‍රේක කලාපේවත් රූපයයි. නාසය පිළිබඳව දැනගත්ත සිතින් ඇලෙන සිත නාමයයි. වෙන දෙයක් තියෙනවද ලෝකේ? දිව රූප හේවත් සතර මහා ධාතු. ඒක දැනගත්ත සිතින් නාමයයි. ඇලෙන සිත නාමයයි. සනේන් ඉවරයි සිත. ආය ඇලෙනවා. ආය ඇලෙනවා. ආය ඇලෙනවා. ශරීරය රූප. ඒකට ගෝචර වෙන්නේ පහස. ඒකත් රූප. සීත උෂ්ණ දෙක රූප. සුද්ධාස්තක කලාපේ ශාරීරික කියලා දැනගත්තේ මනසින්. බාහිර සීත උෂ්ණ දැනගත්තේ මනසින්. ඒ දැනගත්ත සිත නාමයයි සීත උෂ්ණ දෙක රූපයයි. මනස නාම ධර්මයක්. එමේ මනස කියන්නේ මොකක්ද? මනස කියන්නේ සිත. විඥාණය, මානසිකාරය, අරමුණ දැනගන්නා ස්වභාවයට කියන මානසිකාරය. විඥාණය, මනස. මේක කොහොමද හැදෙන්නේ? මේ මනස එන්නේ ප්‍රවෘතියක් වශයෙන්, පැවැත්මක් වශයෙන්. ශණයක් 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 පාස ඇතිවිවි 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 නැතිවිවි යනවා. හැබැයි අපි විඳිනව නේද? විඳිනවනේ අපි. වේදනා අපි හඳුනා ගන්නවා. සංඥා
ඒ වේදනා සංඥා නිසා සිත බලවත් වෙනවා. ඒ සංස්කාර. වේදනා කියන්නේ සිතුවිල්ල, සංඥා කියන්නේ සිතුවිල්ල, සංස්කාර කියන්නේ සිතුවිල්ල. මෙන්න මේ කරුණ තුන උඩ තමයි සිත පවතින්නේ. ඒකට කියනවා විඥානය. මානසිකාරය මනස. මේ විඳීමක් නැත්තම්, හඳුනා ගැනීමක් නැත්තම්, සංස්කාරයක් නැත්තම් විඥාණයට පැවැත්මක් නැහැ. ඒතර වේදනාව කියන්නේත් නාම ධර්මයක්, සංඥාව කියන්නේත් නාම ධර්මයක්, සංස්කාර කියන්නේත් නාම ධර්මයක්, විඥාණය කියන්නේත් නාම ධර්මයක්. අනිත් සියලුම දේ රූප ධර්මයක්. නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ. එහෙනම් බාහිර රූපයට ඇලෙනවද? බාහිර ශබ්දයට ඇලෙනවද? බාහිර සුවඳට ඇලෙනවද? බාහිර සීතුෂ්ණ දෙකට ඇලෙනවද? බාහිර අරමුණ වලට ඇලෙනවද? මනසින් ගන්නේ බාහිර අරමුණ. ඒ කොහමද? අතීතයේ දැකපු රූපයක් මනසින් විමසනවා. එහෙම නැත්නම් විඳපු වේදනාවක් මනසින් විමසනවා. නිකන් ඉන්න වෙලාවට එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවා. කල්පනා කරනවා කියන්නේ. විඳපු වේදනාවක් හඳුනාගත්ත දෙයක් පිළිබඳව සිතින් විමසනවා. සංඥා. බලවත් වෙච්ච සිතක් නැවත නැවත සිහි කරනවා. සංස්කාර. අරමුණු කරනවා. මනසින් ගන්න තියෙන්නේ නාම රූප දෙකක්. වෙන කිසි දෙයක් ගන්න බෑ. එහෙනම් බාහිර හැබැයි අපේ සිත එතන ඇලෙනවා. ඇයි ඒ? ඒ පිළිබඳව තියෙන අනවබෝධය නිසා, නොදන්නාකම නිසා, නොතේරෙනකම නිසා, නොවැටහීම නිසා අපේ සිත එතන ඇලෙනවා. එහෙනම් ඇලෙන්න තියෙන්නේ මොකේද? සිතට හා සිතුවිලි වලට ඇලෙනවද? හැබැයි ඒක චිත්තක්ෂණයක් තුල නැති වෙනවා. වැස්ස වැටෙන වෙලාවක දිය බුබුලු හට ගන්නවා දැකලා තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවා? බත් ඇලියේ පෙන උතුරනවා දැකලා තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවා? ඒ තරම් කාලයක්වත් නැහැ සිත. ඒ තරම් කාලයක්වත් ඔය සිත පවතින්නේ නැහැ. දැන් ඕන නම් ඒ පිළිබඳව බලන්න බලා ගන්න පුළුවන්. දකුණු පැත්ත හැරලා ක්ෂණේ මේ පැත්ත හැරෙන්න. මේ මහැරලා මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිතක් හැදිලා මේ පැත්ත හැරෙනකොට සිත නැති වෙලා නැද්ද කියලා? හවුද නැහැ. මේ පැත්ත හැරලා මේ පැත්ත මෙහෙම හැරලා මෙහෙම ගන්න ටක්ද? මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හැදිලා මේ පැත්ත බලනකොට කොයි? ආ? උඩ බලලා බිම් බලන්න. සෙනෙහෙන් සිතක් හැදිලා නැති වෙලා නැද්ද කියලා? බිම බලලා ආ ඉදිරිය බලන්න. සෙනෙහෙන් සිතක් හැදිලා නැති වෙලා නැද්ද කියලා? පුළුවන් ද අල්ලගන්න සිත? වේදනා සංඥා සංස්කාර විඥාන කියන ওই නාම ධර්මයන් වලට තියෙන චිතක්ෂණ හතරයි. වේදනාවට එක චිතක්ෂණයයි. හැබැයි ඔය හතර වෙන් කරගන්න ඕනේ. ඒ තමයි නාම රූප වෙන් කරනවා කියන්නේ. හැබැයි ඔක්කොම හටගන්නේ එකම සිතේ. විඳින්නේ කොහෙන්ද? සිතෙන්. හඳුනාගන්නේ කොහෙන්ද? සිතෙන්. කර්ම රැස් කරන්නේ කොහෙන්ද? සිතෙන්. පවතින්නේ විඥානෙ. ඒ කර්ණ තුන උඩ. එහෙනම් හැබැයි හතර වෙන් කරගන්න පුළුවන්. මනසින් වෙන් කරන්න පුළුවන්. ඇහෙන් වෙන් කරන්න බැහැ. උදාහරණයක් කියනවා. හොද්දේ තියෙනවා ලුණු රහක් තියෙනවා, කිරි රහක් තියෙනවා, මිරිස් රහක් තියෙනවා, ඇඹුල් රහක් තියෙනවා. ඔක්කොම තියෙනනේ. හොද්ද වෙන් කළා පෙන්නන්නේ. හැබැයි දැනෙන්නේ නැත්. දැනෙනවද නැත්? කොහටද? දිවට දැනෙනවා. මේක ලුණු රස, මේක ඇඹුල් රස, මේක කිරි රස, මේක මිරිස් රස, මේක දුරු රස. දැනෙන්නේ නැද්ද? පෙන්නන්න බං. ඒ වගේ තමයි වේදනාව මනසට දැනෙනවා. සංඥාව මනසින් අල්ල ගන්න ඕනේ. සංස්කාර මනසින් අල්ල ගන්න ඕනේ. විඥානය මනසින් අල්ල ගන්න ඕනේ. පුළුවන් අල්ලගන්න. අල්ලගන්න උත්සාහ කරන්න. ඇයි අරක දැනගන්නේ කොහොමද? අර කරුණු ටික එක හොද්දේ තියෙන්නේ. දැනගන්නවනේ. ඒ වගේ මේක මනසින් දැනගන්න පුළුවන්. මේ ධර්ම මනසින් අවබෝධ කරන ධර්මයක්. එහෙනම් බාහිර ආරම්මන හයට ඇලෙනවද? මොකේද ඇලෙන්නේ තියෙන්නේ? හැබැයි ඇලුනොත් බාහිර රූප ගත්ත මං කියව ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹ දරුවෝ රන් රිදී මුතු මැණික් නම් තිබ්බේ සේප්පේ අල්මාරි යට ඉන්න කැරපොත් එක්ක වෙලා හරි යන්නේ නැවතනේ
ඔක ඇතුලේ මෝනින් වෙලා හරි ඉන්නවා. තේරෙනවද? ඒක හොඳට බලන්න පුළුවන්. මම තව උදාහරණයක් කියන්නම්. මල් ලවන්න හරි ආසයි. නේ? ලස්සනට මිදුලේ මල් ලවලා මල් පෝච්චි ලස්සනට කියලා හොඳට තියලා ඔකට උදේ හවස වතුර එහෙම දාලා ඔකේ කුණු රොඩු අයින් කරලා පෝරේම දාලා ලස්සනට තියන්න. ඔය මල් පෝච්චි පොඩක් උසල වාඩ යට පණුවන්නේ නැද්ද කියලා. මනුයෙක් නැද්ද කියලා බලන්න. ඉන්නවද නැද්ද? ඒ තමයි වතුර දාපු එක කියලා. දෙහෙරනේ අද කියන්නේ. ආ? සාත්තු කරපු එක කියලා ඉන්නේ. ඒ අල්ලගෙන තියෙන මල් පෝච්චි උදේට නැගිට ගමන් කොතනටද යන්නේ? ඒක බොන්නෙත් නෑ එතනට යන්නේ මිදුලට. අද මල් ටික ඇවිල්ලාද? කොහොමද වෙලා තියෙන්නේ? මොනවද වෙලා තියෙන්නේ? යනවද නැද්ද? අවසාන චුතිසිතට අරමුණුනේ වත්තේ මල් ටික. දැන් රකින්න ඇවිල්ලා. පෝච්චි යටට එලා. හොඳයිද එතකොට? දැන් මේ නිදන් කියන්නේ මොනවද එතකොට? ඔය නිදන් බහිරෝ ඉන්නවා කියන්නේ. ඒ රත්තරන් ඒ රන්දිදි මුතු මැණික් එකේ පුච්චලයට පෙන්නලා ඒ කාලේ. මේ පුච්චලයට පෙන්නපුවාම මොනවද ඇති වෙන්නේ පුච්චලයට? තද බල. මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතට අරමුණු වෙන්නේ ඕක. එයා තමයි බහිර වෙයා. ඉදමටත් දෙන්න ඕනේ බහිර පූජාවක්. ඇයි? ඕක අද අපට අයිති වුණාට අතීතයේ මොනතරම් අයිතිකාරයෝගේ හිටියද? ආ අපි මිල දීලා ගත්ත වෙන්න පුළුවන් දෙමෝපියන්ගේ උරුම වෙනා උරුම වුණා වෙන්නත් පුළුවන්. අපි විතරද ඔක හිටි? මේ පෘථිවිය කිසිම තැනක් නැහැ. අපි පර්චස් 10 වසරෙන් වෙන් කරගත්තේ ඒවා. මුළු පෘථිවියම අපි වෙන් කරගෙන තියෙනවා. දැනුත් වෙන් කරගෙන තියෙන පර්චස් කීපයක් එහෙම නැත්නම් අක්කරයක් අක්කර භාගෙ. එතකොට දැන් සිත ඇලිලා ද නැද්ද? එතකොට ඇලුන තැන ලගිනා සිත. ලැගුන තැන පළපදියම් වෙනවා. අර තෝදෙය බ්‍රහ්මණයා බල්ල ආව නේද ගෙදෙට්. බල්ලෙක් වෙලා ඇයි රකින්න නෙමෙයිද වස්තු? ආ එතකොට බලන්න මේ තණ්හාව අපට කරන දේ යහපත් දේ මේ නාම ධර්මයන් මේක පුංචි සිතුවිල්ලක් එක සැනයක් තුල ඇති වෙලා නැති වෙන යන මේ සිතුවිල්ලක් අපට කරන මහා අපරාධයක්. මහා භයානක දෙයක් නේ අපට කරන්නේ. සිත අයින් කරන්න කියන අර අවබෝධය තුළ එහෙනම් අපි අතීතයේ මොනතරම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් කබුදරු ස්වාමියාට භාර්යාව වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ සත්‍යයන් අතරේ හොයන්න එපා. භාර්යාවට ස්වාමියා වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ සත්‍යයන් අතර මිනිස්සු අතර නෙමෙයි සත්‍යයන් අතර හොයන්න එපා. සහෝදරයා සහෝදරිය වෙච්ච අම්මා තාත්තා නොවෙච්ච කිසි කෙනෙක් එකවර නෙමෙයි සිය දහස්වර. ඒ දවසක් මේ තණ්හාවේ හැටි කියන්නේ මේ ඇලෙන ඇලීම නිසා මේ දුක් විඳින හැටි. ඒතකොට ඇලීම කියන්නේ නාම ධර්මයක් බාහිර රූප ධර්ම වලට. බුදුරජාන් වහන්සේ කැලේ ඉඳලා ගම්මානට එන්න එනවා. ඒ ගමේ හිටපු සිටුවරයා. ඒ සිටුවරයා ට අන්තිම කැමැති පත්‍රයක් ලියලා තිබ්බා. දැනුත් ලියනවනේ අන්තිම කැමැති පත්‍ර. එයත් ලිව්වා. ඒ තමයි කිසිම කෙනෙක් වල නොදාපු තැනකින් මාව වල දාන්න ඕනේ. මාන්නය. හරි ඉහලින් හිටියේ ගමේ. සිටුවරේ හරි ඉහලින් හිටියේ. එතකොට මලාට පස්සේ තව කෙනෙක්ගේ උඩින් දානවට කැමති වුණේ නැහැ. ඇයි ඒ උඩින් තව එකක් ගෙනලා දාන්න? ඒත් කැමති වුණේ නැහැ. කවුරුත් වල නොදාපු නැති තැනකින් මාව වල දාන්න. දැන් අර පුච්චලා මලා. දැන් දරුවා කල්පනා කරනවා කොහේද තාත්තා වල දාන්නේ? ගමේ දාන්න බෑ. සෝහනේ දාන්නත් බෑ. මහා කැලේට ගියා. විශාල නුග ගහක් තියෙනවා. ওই නුග ගහ බැලුව අවුරුදු මේකට නම් අවුරුදු 3-4000ක් විතර වෙන්න ඕනේ. මහා ශාල නුග ගහ. මේක කපලා අයින් කළා. මෙතන පොළොව සුද්ධ කළා. මෙතන වල දාමු. කියලා ගහ කපනවා. දැන් බුදුරජාන් වහන්සේ මෙතනින් වැඩියා. ඇහුවා මොකද්ද කරන්නේ? මේ ගහ කපන ඇයි මේ මෙච්චර මහා විශාල වනස්පති ගහක් ඇයි මේ ගහ කපන්නේ? මේ අපේ තාත්තා මේ ගමේ සිටුවරයා එයාගේ අන්තිම කැමැති පත්‍රයක් කියලා තිබ්බා. ඒ තමයි කවුරුත් වල නොදාපු තැනකින් මෙයා වල දාන්න කියලා. ඒ නිසා අපි හිතනවා මෙතන නම් කවුරුත් වල දාලා නැහැ කියලා. ඒ නිසා මේකතර මේ සුද්ධ කරනවා මේ ගහ කපලා මෙතන වල දාන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන් නේ සියල්ල දන්නවා සියල්ල දකින්න. බැලුව පුච්චලයාගේ පෙර භාවයන්
14,000 වතාවක් ඒ නමින්ම ඉපදිලා එතනම වල දාලා තියෙනවා. දරුවන්ට අඬගහලා කිව්වා 14,000 වතාවක් ඔය නමින්ම ඉපදිලා ඔතනම වල දාලා තියෙනවා. 14,000 එකයි කියලා මේ පාරක් දාන්න කිව්වා. තේරෙනවද කිව්වේ? අපි එහෙනම් කොච්චර ඇවිදලා ඉන්නේ? ආ මොකක්ින්දද මේ ඇවිදින්නේ? තණ්හාවෙන්ද? මේ තෘෂ්ණාව අවසන් කරගන්න බැරි වෙච්ච හින්දා අපිත් මේ ඇවිදින්නේ. එහෙනම් තොර ద్వාර 6ක් අරමුණු 6ට බාහිර මොනවටද අපි ඇලි? අධ්‍යාත්මික 6ට ඇලිලා වැඩකුත් නෑ. බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේවට ඇලිලා ඇලුනොත් දුකයි. මොනවාද දුක්? නැවත පහළ වෙනවා ජාති දුක්. පහළ වෙච්ච තැන ඉඳලා දිරනවා ජරා. එතන ඉඳලා එනවා ව්‍යාධි, ලෙඩ රෝග, අසනීප. ඉතින් දැන් බලන්න ගෙදා විශාල මහනුවර තිබ්බනේ අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ කියලා තුන් බිය. දැනුත් ඇවිල්ලා තියෙනවා බියක්. COVID-19. කොරෝනා. දැන් ලෝකෙම බය වෙලා නැද්ද? බය වෙලා නැති. ඇයි? මේක ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසානේ බය වෙලා ඉන්නේ. එහෙනම් බලන්න. ව්‍යාධි නැද්ද දුක්? ආ? මරණ? ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්, දෝමනස්ය නිරන්තරයෙන් එනවා. මේ සියල්ලෙන් මිදීම නිවනයි. ඒ සඳහා මොකක්ද කළ යුත්තේ? ඇලීම අයින් කරන්න. නිකන් අයින් කරන්න බැහැ. අර අවබෝධය තුල අයින් වෙනවා. ඇලෙන්නේ නැතු ඉන්නවා. මේ තරම් අති දීර්ඝ කාලයක මේ විදියට අපි මේ නාම රූප දෙක තුල ආවනම් අපි තවදුරටත් මේ නාම රූප දෙකක් හදන්නේ ඇයි? හැදෙන්නේ නාම රූප දෙකක්. තේරෙනවද? එහෙනම් ආයි නාම රූප දෙකක් හදන්නේ ඇයි? එක රූපයක් හැදෙන එක භවයක. ඒකට කියනවා සංඤතලය කියලා. ඒක රූපයක් විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් නාම ධර්ම හතරක් විතර තියෙන භව හතරක් තියෙනවා අරූපතල කියලා. එකෝ ඒ හතරෙන් එකක ගන්නවා. අකසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤායතන, නේවසඤ්ඤා, ඥාසඤ්ඤායතන. අනිත් සියලුම දේක නාම රූප දෙකම තියෙනවා. සිතා සිතුවිලි සතර මහ භූතයන් හදනවා. මේ සියලුම සතර මහ අපේ ශරීරයේ සියලුම සතර මහ භූතයන්ගේ ස්වභාවය සකස් කළේ, නිර්මාණය කළේ සිත තුළ ගොඩනැගෙන සිතුවිලි. ඒකට කිව්වා චේතනාවවත් කර්ම කියලා. කර්ම ගොඩනැගෙන්නේ කොහේද? සිතේ. ඒ අනුව තමයි මේ ශරීරයේ රූප කලාප නිර්මාණය කළේ. එහෙනම් අතහරින්. අවබෝධය තුල අතහරින්න. පොඩ පොඩ හරි පුරුදු කරන්න. චුට්ටේ චුට්ට හරි අතහරින්න පුරුදු කරන්න. රැස් කරන්න පුරුදු කරන්න. රැස්ෙච්ච තැන දුක. අතහැරුණ තැන සපයි. හොඳයි, ධර්මදේශන අවසන් කරන කාලය ඉවරයි. ඉතින් 60 දණක් විස්තර වෙනවා. දැන් ධර්මදේශන දෙකක් තුල කිව්වේ අධ්‍යාත්මික 6යි බාහිර 6යි. තව තියෙන විඥාන 6ක් තියෙනවා, ස්පර්ශ 6ක් තියෙනවා, වේදනා 6ක් තියෙනවා, සංඥා 6ක් තියෙනවා, සංචේතන 6ක් තියෙනවා, තෘෂ්ණා 6ක් තියෙනවා, විතර්ක 6ක් තියෙනවා, විචාර 6ක් තියෙනවා. ඉදිරි ධර්මදේශනාවල ඒ ටික අහන්න. ඔය 60 තැනින් සිත ගලවන්න වෙනවා. 108 ආකාරයකට, 108 ආකාරයකට ඔය 60 තැන ඇලෙනවා. ගැලෙව්වොත් නිදහස්. ඒ නිවනයි. සසරින් නිවනට බණ කිව්වේ. අරමුණු වෙලා තිනවා දායකත්වයේ දරනවා රත්න ගෝඨාඹර ගම පදිංචි පීපී බේබිනෝනා මහත්මිය, දෙවනගල පර්ණගම පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණි පීපී සීරවති මහත්මිය, පර්ලෝසපත් අයගේ නම්, මීට වසර 8කට පෙර පර්ලෝසපත් මෑණියන්, මීට වසර 41කට පෙර පර්ලෝසපත් පියාණන්, මීට වසර 10 16ක් වසර 11කට පෙර පර්ලෝසපත් ස්වාම පුරුෂයන් දෙදෙනා එරට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. පීපී බේමිනෝනා මහත්මියට වසර 80ක් පිරීම නිමිති කරගෙන පීපී සීලවති මහත්මියට වසර 67යි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. සීලම දූ දරුවන්ට, මොනබුරු මිනිවිරියන්ට, සීලම ඥාතීන්ට, හිතමිතුරන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සීලම සංඝරත්නයට, සීලම රටවැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අරමුණ ඉටු කරගන්න පුළුවන් නියත වශයෙන්ම ඒ පුළුවන් පින්කමක් තමයි මේ සිද්ධ කරගත්තේ. ධර්ම දානමය පින්කම, ධර්ම ශ්‍රවණමය පින්කම,
එමන මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ මීට වසර 8කට පෙර පරලෝසපත් මෑණියන්, වසර 41කට පෙර පරලෝසපත් පියාණන්, වසර 16ක් 11කට පෙර පරලෝසපත් ස්වාම පුරුෂයන් දෙදෙනා ඇතුළු තවත් කවුරු හෝ නැත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සෙත් ප්‍රාර්ථනා කරන පීපි බේවිනෝනා මහත්මියට අසර 80ක් වෙනවා. පීපි සීලවති මහත්මියට අසර 67ක්. සීලම දූ දරුවන් ඇතුළු සීලම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නයටත් සියලුම ලෝයසයන්ටත් මේ සෑම කෙනෙකුටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස අනිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.